මිනි මස්කන බිහිසුණු මත්ස්‍යා පිරානා. ලෝකයේ විවිධ මත්ස්‍ය වර්ග ජීවත් වෙනවා. ඒ සෑම මත්ස්‍ය වර්ගයකටම අනෙක් මත්ස්‍ය වර්ගවලින් වෙනස් වන විවිධ වූ ලක්ෂණ පවතිනවා. ඒ අතරින් ඇතැම් මසුන් අපගේ ආහාර වේල සඳහා පෝෂණය ලබා දෙනවා. ඇතැම් මසුන් විෂ සහිත වන අතර මිනිසුන්ගේ මාංශ පවා ආහාරයට ගැනීමට තරම් දරුණු මත්ස්‍යින්ද සිටිනවා. පිරානා යනු ලෝකයේ ජීවත් වන එවැනි බිහිසුණු මත්ස්‍ය කොට්ටාසයක්. මේ ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ පිරානා මසුන් පිළිබඳ ඔබ දැනුවත් කිරීමටයි. පිරානා යනු දෙලිපිහියක් වැනි තියුණු දත් ඇති දකුණු ඇමරිකාවේ ජීවත් වන දරුණු මත්ස්‍ය විශේෂයක්. බ්‍රසීලියානුවන්ට අනුව පිරානා යන වචනේ තේරුම වන්නේ දත් මාළුවා යන්නයි. නමුත් සියලුම පිරානා මත්ස්‍යන් රුධිරය සඳහා කැමැත්තක් දක්වන්නේ නැහැ. ඇතැම් පිරානා වර්ග ශාක භක්ෂක මත්ස්‍යයන් වෙනවා. දැනට ලෝකයේ පිරානා මත්ස්‍ය විශේෂ 40-60 අතර ප්‍රමාණයක් ජීවත් වන බව වාර්තා වන අතර ශරීර ලක්ෂණ බොහෝ පිරානා මත්ස්‍ය විශේෂ සෙන්ටිමීටර් 60කට හෙවත් අඩි 2කට වඩා වර්ධනය නොවේ. මොවුන්ගේ පාට රිදීවන් පැහැයක් ගන්නා අතර සිරුරේ යට ප්‍රදේශය තැඹිලි පැහැයේ සිට තනි කළු වර්ණය දක්වා වෙනස් වෙනවා. මෙම මසුන්ගේ සිරුරු ගැඹුරු ස්වභාවයක් ගන්නා අතර උදරය විශාල වේ. හිසේ තරම් මෝහත් ස්වරූපයක් නොගන්නා අතර දත් ඉතා තියුණු උල් ත්‍රිකෝණාකාර හැඩයක් ගනී. පිරානා මසුන් ජීවත් වන්නේ මිරිදිය තුලයි. මොවුන් වැඩි වශයෙන් සොයාගත හැක්කේ දකුණු ඇමරිකාවේ ඇති ඇමසන් ද්‍රෝණි වල ඔරිනොකෝ ගංගාව හා ඇන්ඩිස් කඳුවල නැගිනහිර ප්‍රදේශවලයි. ඔවුන්ට විල් අතු ගංගා තෙත්බිම් ආදී විවිධ වූ ස්ථානවල ජීවත් වීමේ හැකියාව පවතින අතර මොවුන් ඇතැම් විට ගම්වතුර වලට හසු වූ වනාන්තර වල පවා දැකිය හැක. පිරානා මසුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ගලා යන ජලයේ ජීවත් වීමටයි. මොවුන් ජීවත් වන ජලයේ සාමාන්‍ය උෂ්ණතය ෆැරන්හයිට් අංශක 75-86 අතර වෙනවා. ආහාර මාංශ භක්ෂක සත්ත්ව කොට්ටාසයක් ලෙස හැඳින්වුවත් පිරානා මත්ස්‍යින් සර්ව භක්ෂකයින් වේ. ඔවුන් තමාට හසුවන සෑම දෙයක්ම ආහාරයට ගන්න අතර ඔවුන්ගේ ප්‍රියතම ආහාර වර්ග වන්නේ කෘමීන්, පණුවන්, ශාක වර්ග හා කවච මත්ස්‍යින් වේ. නමුත් ඇතැම් පිරානා වර්ග තනිකරම ශාක භක්ෂක සත්වයින් වේ. රෙඩ් බෙලිඩ් පිරානා යනු භයානකම පිරානා මත්ස්‍ය වර්ගයකි. මෙම වර්ගයේ ආහාර සොයා ගැනීමේදී විස්ර යන අතර එක් මත්ස්‍යෙකුට ගොදුරක් ලැබුණ විට ඔහු අනෙක් මත්ස්‍යයින්ට සංඥාවක් ලබා දීම සිදු කරයි. එවිට සියලුම මසුන් එම ගොදුර වට කර ගන්නා අතර එක් රෙඩ් බෙලිඩ් පිරානා මත්ස්‍යෙකුට දිනකට ග්‍රෑම් 2.26ක පමණ ආහාරයක් ආහාරයට ගත හැකි. ඒ ඔවුන්ගේ ශරීර ප්‍රමාණයෙන් 8-1 පමණ වෙනවා. විම්පල් පිරානාවන් ගොදුරක් දුටු විට තර්ෂණයකින් නේද ස්ටැදී ගොස් ගොදුර අල්ලා ගැනීම සිදු කරනවා. 1972 වසරේදී රෙඩ් බෙලිඩ් පිරානා මසුන් යොදාගෙන කළ පරීක්ෂණයකදී හෙළි වී ඇත්තේ ගොදුර කල්ලා ගැනීමේදී මොවුන් මුලින්ම පහර දීමට පටන් ගන්නේ ගොදුරේ නැට්ටිය හා S2 සිටයි. විද්‍යාඥයින්ට අනුව මෙමගින් ගොදුර ඉක්මනින් අඩපණව නිසා මොවුන්ගේ ආහාරය මගහැරෙන්නේ නැත. පිරානා මසුන්ගේ දා පිරානා මසුන් වඩා ප්‍රසිද්ධ වී ඇත්තේ ඔවුන්ගේ තියුණු දත් නිසාවෙන්. වර්ධනය වූ පිරානා මත්ස්‍යෙකුගේ ත්‍රිතුණ්ඩ දත් දෙක ගත හැක. මෙම දත් mm 4ක පමණ දිගකින් යුක්ත වන අතර පිරානා මසුන්ගේ දා තියුණු ලෙස කැපෙන තල ලෙසට සැකසී ඇත්තේ ඔවුන්ගේ ආහාරය ඉරා ගැනීමට පහසු වීමටයි. මොවුන්ගේ දත් පිහිට ඇති ආකාරය මෝර මසුන්ගේ දත් පිහිට ඇති ආකාරයට සමාන වන අතර පිරානා මසුන්ගේ දත් වැටීම සිදු වෙනවා. නමුත් ජීවිත කාලය තුළ කීපවරක් අලුත් දත් නැවත වර්ධනය වීම සිදුවන නිසා ඔවුන්ගේ ආහාර රටාවන්ට බාධා ඇති නොවේ. පිරානා මසුන් පණ ඇති මිනිසුන් ආහාරයට ගන්නවාට බොහෝ දෙනෙක් පිරානා යන නම ඇසූ පමණින් මතක් වන්නේ මිනිසුන් කෑලිවලට ඉරා තම ආහාරයට ගන්නා මසුන් විශේෂයක්. නමුත් මෙම කතාව බොහෝ විට මිත්‍යාවකි. විද්‍යාඥයින්ගේ මතය අනුව රාත්තල් 150ක් බර මිනිසකු විනාඩි 5ක් වැනි කාලයක් තුළ ඉරා කෑම සඳහා පිරානා මසුන් 300-500 අතර ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මෙම මසුන් මිනිසුන්ගේ මස් කෑමට ගත් අවස්ථා වාර්තා වෙනවා. නමුත් එලෙස ආහාරයට ගන්නා අවස්ථාව වන විටත් එම මිනිසුන් මරණයට පත්විය සිට ඇත. උදාහරණයක් ලෙස දකුණු ඇමරිකානු ගංගාවක පිරානා මසුන් ආහාරයට ගත් මලවිනී දක්නට ලැබුණා. නමුත් මසුන් ආහාරයට ගන්නා අවස්ථාව වන විට එම පුද්ගලයන් හෘදයාබාධ හා අපස්මාරය වැනි තත්ත්වයන් නිසා ජලයේදීම මියගොස් සිට ඇත. දරුණු ලෙස මරණාසන්න තුවාල ලබා සිටින පුද්ගලයින්ද පිරානා මසුන් විසින් ආහාරයට ගත හැකි. පිරානා මත්ස්‍යයින් බිත්තර දමන ආකාරය දැක ගැනීම තරමක් අපහසු කාරණයක්. මොවුන් ගල් අතර මුහුදු පැලෑටි හා ගිලුණු ලී කොට අතර ප්‍රදේශ බිත්තර දැමීම සඳහා තෝරා ගන්නවා. කුඩා පැටවුන් බලා ගැනීමේදී වගකීම පැවරෙන්නේ පිරිනි පිරානා මත්ස්‍යින්ට වේ. ගැහැණු පිරානා සත්වයින් වරකට බිත්තර දහස් ගණනක් දැමීම සිදු කරන අතර සාමාන්‍ය පිරානා මත්ස්‍යෙක් වසර 8ක් පමණ ජීවත් වෙනවා. පිරානා මසුන් ගොදුරක් වන්නේ කාගේද? පිරානා මසුන්ද ඔවුන්ට වඩා බලවත් මසුන්ගේ ගොදුරක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මෙලෙස ගොදුරු බවට පත් වන්නේ කුඩා පිරානා මසුන්. පිරානා මසුන් ආහාරයට ගන්නා අනෙකුත් සත්ව වර්ග ලෙස සියමන්ස්, ජලජ සර්පයින්, කැස්බෑවන්, විශාල කුරුල්ලන් හා දියබල්ලන් දැක්විය හැකි. ඉතින් පිරානට තරි ප්‍රබලයොත් ලෝකේ ඉන්නවා. ඒක හින්දා පිරානෝ කියන තරම්ම නම් භයානක නෑ. හැබැයි ටිකක් භයානක මාළුවේ. ඔය වගේ රටක ගියොත් හරි පිරානා ඉන්නවා කියලා දන්න කියන තැනකදී හරි චුට්ටක් පරිස්සම් වෙලා හිටියොත් පිරානගෙන් කරදරයක් වෙන්නේ නෑ. ලස්සන බල්ලා විතරක් නිකන් හිටපුවම කිසිම කරදරයක්. ඉතින් ලෝකේ ජෛව විවිධත්වය හරිම පුදුමයි. ඔය වගේ අමුතු දේවල් මේ ලෝකේ පුරා විවිධ තැන්වල විවිධ විදිහට තියෙනවා. ඔය වගේ ලස්සන වටින කියන පුවත් අපි හැමදාම ඔයාලට අරන් එනවනේ. ඒ අරන් එන එක අමතක කරන්නෙම නැතුව ඔයාලගේ අදහස් ඉතින් අපිට කමෙන්ට් එකක් ලෙස එකතු කරන ගමන් වීඩියෝ එකට ලයික් එකක්
දාන්න. දිගටම මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරගෙන තියාගෙන යාළුවන්ට බලන්න වීඩියෝ එක share පාරක් දාන්න. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම subscribe කරලා නැත්නම් පහත button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරලා comment කරලා share කරන්න. ඔයාට සුබ දවසක්.